ගර්බනී අම්ම කෙනෙක් දරුගැබ දරාගෙන සිටින දසමාසය බොහොම පරිස්සමින් නිදුක් නීරෝගීව සතුටෙන් කාලයගත කරන්න ඕනි. ඒ වෙනුවෙන් ඔබගන්න ආහාරපාන බේත්හෙත් සහ වෛද්‍ය උපදෙස්වලට අමතරව ඔබේ ගර්භයේ ආරක්ෂාවෙනුවෙන් පිළිපැදිය යුතු සාම්ප්‍රදායග වත් පිළිවෙත් සහ අනුගමනය කළයුතු සිරිත්තුරිත් බොහෝමයක් තියෙනවා. පුරාණ සිංහල පොතපතේ වගේම, ෝ තිශ්‍ය විද්‍යාවත් මේ පිළිබඳව බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඉතිං ගර්මනිී අම්මගේ සහ කුසතුළ වැඩෙන ආදරණය දරුපැටියගේ ආරක්ෂාව වෙනුවෙන් ගර්බනී කාන්තාවක් නොකළයුතු දේවල් සහ පිළිපැදියයුතු වත් පිළිවෙත් මොනොවද කියලා කියල දෙන්නයි අදමන් සූදානම් වෙන්නේ. දරුගැබක් දරාගනිඉන්න හැම අම්ම කෙනෙකුට වගේම දරුවන් බලාපොරොත්තුවෙෙන් ඉන්න කාන්තාවන්ටත් මේ වීඩුව එක ඉතාම වැදගත් වෙනවා ඉතින් මං මේ කියන දේවල් හොඳට හිතට අරගෙන තමන්ගේ ගර්බනීකාලයේ බොහොම ප්‍රවේශමෙන් ගත කරන්න කියලා මං බොහොම ආදරෙන් නොෑගෙන් ඉල්ලා සිටිනවා. මුලින්ම ගර්භනීකාන්තාවක් තමන්ගේ ගැබිනිිකාල සීමවෙදි කඩවර දෝෂය. එහෙමන් නැත්තං අපි හැමෝම දන්න කියන කලුකුමාර දෝෂයෙන් පරිස්සම් වෙන්න ඕනි. ඒ සඳහා ගර්භනීකාලයේදී තද රතු සහ තද කළු ඇඳුම් ඇඳීමෙන් වැලකී සිටීම දොල ලින්ං ගංගා තොටුපොළොවල් ආස්ශ්‍රිතව අවේලාේ තනියෙන් නොසිටීම සහ, අවේලාවේ මස්මාළු ඇටවර්ග බැදගෙන තනියම නොකෑම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කාන්තාවක් ගර්භනී කාලයේදී ගෙවල්වලට මුල්ගල් තැබීම අත්තිවාරන් දැමීම දොරජනිල් උළුුවහු තැබීම සහ වහලේ ගැසීම කිසි සේත්ම නොකළ යුතුයි. මේ කාරණාව ගැන ජෝතිශ්‍යය වගේම වාස්තුවිද්‍යවෙත්, බොහොම පැහැදිිල්ව සඳහන් වෙලා තියෙනවා ඒත් සමහරු මේ දෝෂය මගාරින්න කියලා හිතාගෙන ගර්භනී කාන්තාව වෙනගෙදරක පදිංචි කරලා තියලා නිවාස වැඩ කටයුතු කරගෙන යනවා නමුත් මේක ඉතාම වැරදි ක්‍රියාවක් කවුරු හරි මෙහෙම කලා කියලා මේ දෝෂයෙන් වෙන හානිය වලක්වන්න බැහැ ඒ වගේම ගර්බනී අම්ම කෙනෙක් ගර්බනීකාලේදී තමන්ගේ අනිද්දරුවන්ගේ හිසකෙස් කැපීම කිසි සේදම නොකළ යුතුයි මීට අමතරව තැන තැන මුත්‍රාකිරීමත් තමන් අඳින ඇඳම් පැළඳුම් රාත්‍රිකාලය එළිමහනේ තැබීමත් ගර්භනී කාන්තාවක් කිසිසේත්ම නොකළ යුතුයි. ඒවගේම ගර්බනී කායේේදී වැටකඩු ලෝඩිම් පැනීම රෙදිවැල් ඇටින් ගමන්කිරීම වගේම මළගෙවල් කොටහළු ෙවල්වල වැඩිවෙලාවක් රැඳී සිටීමද නොකළ යුතුයි. අවද ගර්භනී කාන්තාවන් ඔල්ුව පීරණකොට බිමට වැටෙන කෙස් ගත් සහ අත්කකුල්වල කපන නිය පොතු අන්න අයගේ කකුල්වලට පෑගෙන විදිහට බිමදැමීමත් ඉතාම යහපත්‍රියාවක් විදිහයට සලකනවා. මෙහෙම කළ හම දරුවවා ලැබෙන්ඩ යනකොට ගොඩක් අමාරුවෙනවා කියලා තමයි පුරාණ පොතපතය සඳහන් වෙන්නේ. ඒවගේම ගර්භනීකාන්තාවන් අවේලාවෙ තනියම බෝධීන් වහන්සේ නමක් කසල රැඳී සිටීමද උුසදුසු ක්‍රියාවක් විදිහයට සලකනවා. මේකෙන් අදහස් වෙන්න නැහැ ගර්බනිය අම්ම කෙනෙක් බෝධි පූජා තැබීම නොක්කළ යුතුයි කියලා. මෙතනෙද අවේලාවෙ තනිපංගලමි බෝධීන් වහන්සේ නක් කසල රැඳී නොසිටීම තමයි පැදගත් වෙන්නේ. මන් දැකල තියෙනව ශ්‍රී ලංකාවේ සමහර පලාාත්වල ගර්බනියම්ම කෙනෙක් වෙනුවෙන් බෝධි පූජා තියෙනකොට බෝධි පූජාව තියෙන තැනට ගර්බනී අම්ම වෙක්කගෙනයන්නේ නැහැ ඒ වෙනුවෙන් පවුලි අනිස්සා මාජිකවටික තමයි බෝධි පූජාව පවත්වන්නේ. ඒවගේම දරුව ඉපදිල මාස තුනක් යනකල් දරුවවෝ පන්සලකට එක්කගෙන යන්නෙත් නැහැ. විශේෂයම ශ්‍රී ලංකාව කන්දවඩ රට පළාත්වල ඒකයනි කෑගල්ල මහනුවර මාතලය වගේ ප්‍රදේශවල මේ චාරිත්‍රය අනුගමනය කරනවා. ඉතින් මේ කරුණුකාරණාවලට අමතරව ගර්භනී අම්ම කෙනෙක් ආවටගියට මිනිස්සුන්ට වඳින්න යන්න එපා න්ගේ අම්මට තාත්තට සහ ගරුතර මහා සංගරත්නයට පමණක් වැදනම් අස්කාර කිරීම මේ කාලේදි හොඳටම ප්‍රමාණවත්. මොකද උපදින්නඉන්න දරුවගේ දයිවේ ගැන අපි කවුරුත්ම දන්නේ නැති හින්දා, ආවටගියට මිනිස්සුන්ට වඳන්නේ නැතුව ඉන්න තමයි හුඟක්ම හොඳ. ඒවගේම ශ්‍රී ලංකාවේ හුඟ දෙනෙක් සම්ප්‍රදායක් විදිහට ගර්බනිය අම්ම කෙනෙක්ගෙන් වැදුම් පිදුම් ලබාගන්නේ නැහැ. ඉතින් කොහොම වනත්, කලින් සඳහන් කරපු මේ කරුණුකාරණා සියල්ලම ගර්බනය අම්ම කෙනෙක් තමන්ගේ ගර්බනී කාලේදී නොකළේතු ක්‍රියාපිළිවෙත්විදිහයට සලකෙනවා. ඉතින් මේදේවල් හොඳට හිතට අරගෙන ඔයා දරුගැබ දරාගනින්න දසමාසේ පුරාවටම බොහොම පරිස්සමින් නිදුක් නීරෝගීව කාලේගත කරන්න කියලා මං බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා.